ලංකාවේ පුරවැසියෙක් වශයෙන් එතුමාට අයිතියක් තියෙනවා තමන් ඉපදුණු රටේ ඇවිල්ලා ජීවත් වෙන්න. ඒක දැන් වර්තමාන රජය පියවර ගන්න ඕනේ එතුමාට ආරක්ෂිතව ලංකාවට ඇවිල්ලා ජීවත් වෙන්න. මගේ ජීවන ගමනේ මමයි රජිනිය. රාණි සඳන් දිතර නොබ රජිනක්. රට රකින්න ජන පෞර සංවිධානය අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලිපියක් බාර දෙමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුරක්ෂිතව දිවිනට පැමිණ ජීවත් වීමේ පහසුකම් සැලසන්නයි ඉල්ලා සිටියා. අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මානව හිමිකම් කඩවීමක් සම්බන්ධව අද අපි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලිඛිතව ලිපියකින් බාර දුන්නා. ආර්ථික කඩා වැටීමට ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හවුල් කියලා එතුමාගේ පිටින් ඒක දාලිවරලා ගෝඨා ගෝ හෝම් කියන තේමාව අරගෙන කොටි ඩයස්පෝරාවේ උඩට එන්න බැරි දේශපාලන පක්ෂවල පිටත් අරගෙන ඉවරලා එතුමාව බය කළා තර්ජනය කළ ඉවරලා ජනතාව බිල්ලට දීලා ඉවරලා එතුමාව තනතුරෙන් පහ කරන විදිහට තනතුරෙන් ඉල්ලා අස්සන විදිහට වැඩ සිද්ධ කරා. එතුමාට දැන් ලංකාවේ ජීවත් වෙන්න බැරි තත්ත්වයක් මේ කැරලිකාර කණ්ඩායම ඇති කරලා තිබ්බා. ඉතින් ලංකාවේ පුරවැසියෙක් වශයෙන් එතුමාට අයිතියක් තියෙනවා තමන් ඉපදුණු රටේ ඇවිල්ලා ජීවත් වෙන්න. ඇයි ජීවත් වෙන්න මේ ඉඩ දෙන්නේ නැත්තේ? දැන් වර්තමාන රජය පියවර ගන්න ඕනේ එතුමාට ආරක්ෂිතව ලංකාවට ඇවිල්ලා ජීවත් වෙන්න. එතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මැදිහත් වෙන්න ඕනේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ වටකරේ ලිබියාවේ ඉරාකයේ කරපු විදියට. ඉතින් එතුමාත් සාමාන්‍ය පුරවැසියෙක් වශයෙන් එතුමාට බයක් තියෙනවා මොකක් හරි ඒ කැරලිකාරයන් කරයි කියලා. එතුමාගේ ආරක්ෂාව පතව තමයි එතුමා රටින් පිට වෙන්නේ. ඉතින් එතුමාට අයිතියක් තියෙන්න ඕනේ නැවත ලංකාවට ඇවිල්ලිවල නිදහසේ ජීවත් වෙන්න. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ News First YouTube channel අදම subscribe කරන්න. News First ජනතාව සමග.